මුලින්දම්ම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට ඒකට විරුද්ධව තියෙන්නේ සංවිධානය අපිට සහයෝගය ලැබලා දුන්නා දේශපාලන පක්ෂය. ඒකට හේතුව තමයි යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව. මේක ජනතාවට කියන්න මොකද අපිත් හොඳ සිංහල බෞද්ධ ලේදුවන හොඳ කොල්ලෝ. ඉතින් අපි මොකද අපි හැම දෙයක්ම කරන්නේ ලංකාවේ ප්‍රථමයෙන්ම ලංකාව අපි සියලු දෙනාට අයිති රටක්. ඒ රටේ සිංහලකම බෞද්ධකම කියන එකත් වැදගත් වෙනවා. බහුතරයක් ඉන්නේ මේ පිරිස. ඒ වගේම දෙමළ මුස්ලිම් කියන එකත් වැදගත් වෙනවා. මොකද අපේ රටේ මේ පිරිසත් අපි සියලු දෙනා ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් තමයි ඉදිරියට යන්නේ. හැබැයි ඒ වගේම අපි අපේ සියලු ජාතීන්ගේ ඒ ආගම්වල අයිතිවාසිකම් දන්නවා. ඉතින් මෙහිදී කිසිම ආකාරයකින් බොහෝ වෙලාවට පවසලා තිබ්බා මේ TNA සංවිධානයට අපේ ව්‍යවස්ථාවේ දෙකේ සඳහන් වෙනවා ඒකීයභාවය, ඒ වගේම නමේ සඳහන් වෙනවා බෞද්ධ ආගම සම්බන්ධයෙන්. මේවා විකෘති කරලා මේවා වෙනස් කරලා එම අයිතිවාසිකම් පාවා දීලා අපි TNA ආයතනයත් එක්ක කටයුතු කරනවා කියන එක බොහෝ දුරට සමාජගත කරන්න මෙම පිරිස් උත්සාහ කරා. මේදී ඉතා පැහැදිලිව අපි ස්තුතිවන්ත වෙනවා. මෙම දෙවැනි වගන්තිය සහ නවවෙනි වගන්තිය කිසිම ආකාරයකින් වෙනස් කිරීමකින් තොරව නැවත අපි ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ කාරණා දෙක ආරක්ෂා කරමින් තමයි රටේ ඉදිරි ගමන සඳහා සීලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන්, සීලු ජාතීන්ගේ අයිතිවාසිකම් නියෝජනය වෙන්න පුළුවන් ආකාරයේ අපි දේශපාලනයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා එක්සත් ජාතීන් පක්ෂය කියන්නේ මේ රටේ සීලු ජාතීන්ට ආදරය කරපු, සීලු ආගම් වලට ආදරය කරපු පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතීන් පක්ෂය කියන්නේ සිංහල බෞද්ධකම ගැන දන්න පක්ෂයක් කියන එකත් අපි ඉතා විශේෂයෙන්ම අවධාරණය කරන්න මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. මොකද බොහෝ වෙලාවට මේක විකෘති කරලා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන අපි අදහස් ඉදිරිපත් කරපුවාම, මානවයිතිවාසිකම් අපි අදහස් ඉදිරිපත් කරපුවාම මේක සිංහල විරෝධී සහ බෞද්ධ විරෝධී කියන අදහස දෙන්න බොහෝ වෙලාවට බොහෝ දේශපාලනයෙන් ජාතියයි ආගමයි පාවිච්චි කරලා බලයට එන්න එන පිරිස් බොහෝ වෙලාවට උත්සාහ කරනවා. ඉතින් මේකට උත්තර වශයෙන් තමයි අපි කියන්නේ කිසිම ආකාරයකින් එහෙම වෙනස් කිරීමකින් තොරව රටේ ඒකීයභාවය සහ බෞද්ධ ආගමට තියෙන තැන ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් අපි බලාපොරොත්තු වෙනවා මහානායක ස්වාමින් වහන්සේලා බැහැදකලා මේකේ වැරදි ප්‍රචාරයක් සහ වැරදි ප්‍රවෘත්තියක් මවන්න යම් පිරිසක් හැදුවනම් ඒක පැහැදිලි කරලා දීලා උන්වහන්සේලාගේ අනුමැතිය සහ ප්‍රශංසාව ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.